මේ උපවාසය පිළිබඳ අදහස වෙළඳගෙන හරවල කොහේ හරි පුංචි පුංචි ගැටුම් නිර්මාණය කළා. මේ ඇත්ත ප්‍රශ්නේ යටවල ආපහු අර කපටි නරින්ගේ න්‍යාය දනුව යමින් ඒ දේශපාලනඥයින්ට මේ කැමරා ඉස්සරහට නියමනාව තියන ගැටුමක් හදලා. එනිසා ආදරණීය සිංහලයිනි, රටවැසි සිංහලයිනි, මේ සටන තියෙන්නේ මහා සංඝරත්නය අතේ. මේ මූලස්ථාන දෙකේ අති පූජනීය මහානායක මාහිමියන් වහන්සේලා ප්‍රධාන අමරපුර සහ රාමඤ්ඤ දෙනිකායේ මහානායක මාහිමියන් වහන්සේලගේ ආශිර්වාදය ඇතුව දළදා හාමුදුරුවනේ අපි මේ සටන අතන ගත්තා. එක ලේඛනයක් කරන්න නැතුව, එක ගල් කැටයක් ගහන්න නැතුව, එදා පානදුරාවාදී වගේ අපි මේ උම්මත්තක අන්තවාදය පරාජය කරනවා, පරාජය කරනවා, පරාජය කරනවා. එනිසා මම සිංහලයන්ගෙන් ඉල්ලනවා, සිවුරේ අනට මේ අරහත් ධජයේ අනට යටත් කියලා කොහේ හෝ ගල් කැටයක් ගල් ගිරියක් ගහනවා නම් ඒ ගල ඉස්සර වෙලා අපිට ගහපල්ලා. මේ සටන විනයවත්ව, දූරදර්ශීව, ඉවසිලිවන්තව, කල්පනාකාරීව ගහන්න ඕන ගේමක් සිංහලය කුපිත කළා. අපිට කියලා ගස්ස ගන්න උගත් බලවේගවල දෝමනා වෙලා තියෙනවා. නේ මහත්තුරුනි, අපි ගහන්නේ දැන් ඒක අපේ ක්‍රමය නෙවෙයි. එක ගල් කැටයක් නොගහ අපි මේ සටන දිනනවා. ඒ දිනන සටනට තමයි අපිට වෙන වෙන මාර්ග නෑ. එක සටනයි අපේ උපනුපන් දරු පෙටව් වෙනුවෙන් මේ සටන අපි දිනනවා. න්‍යාය පත්‍ර නෑ, එක නායකයයි, ඒ තමයි බුදුහාමුදුරෝ. පත්පඩි දේශපාලකේ එකකුණවත් මේ නැගෙන සියල බලමුඩුව කොල්ල කන්න දෙන්නේ කියන එකත් අපි හිරේ දාන්න පුළුවන් ආපහු අපිත් එන ඒවා ප්‍රශ්න නෙවෙයි. මේ අදාළ උම්මත්තක වහබ්වාදී මේච්ච අනතුර පරාජය කරවා ගැනීම සඳහා සිංහලය හොරගල් අහුලන් නැතුව ඒ සිංහල දේශපාලන බලවේග සිංහල නායකයෝ අපිට අදාළ නෑ. කවුද නිල්ද රතුද කොළද අදාළ නෑ. අපි සිංහල නම් උඹලා එකතු වෙලා එක පෙරමුණක ඉඳගෙන මේ සටනට නායක දේශපාලනික නායකත්වය දෙන්න නැත්තම් එක හිරගයක් නෙවෙයි මේ රටේ හැම පාසලක්ම ඉරණවල් බවට පත් කරන්න වෙයි. මේ සිංහලයාගේ නැගිටීම නවත්තන්න නම් එක නිසා අපි 12 වෙනකම් කල් දීලා තියෙනවා.